ලෙබනනයේ බේරුට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපිරීම් රැසක් වාර්තා වී තිබෙනවා. මෙම පිපිරීම් නිසා පුද්ගලින් 9 දෙනෙකු මියකොස ඇති බවයි වාර්තා වන්නේ. තවත් 3000කට අසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා. ඉන් 200 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බොල්ලා සංවිධානයේ සාමාජිකයන් සිය පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා පේජ පණිවුඩ හුවමාරු යන්ත්‍ර එකවර පුපුරා යෑමෙන් ඔවුන් මෙලෙස තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉරානයේ අනුග්‍රහය ලබන හිස්බොල්ලා සංවිධානය පවසා ඇත්තේ අදාළ පේජ පණිවුඩ හුවමාරු යන්ත්‍ර විවිධ හිස්බොල්ලා ඒකක සහ ආයතනවල සේවකයන්ට අයත් වූ බවයි. එසේම මෙම පේජ පණිවුඩ හුවමාරු යන්ත්‍ර 5000ක් පමණ පිපිරී ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මාර්ග සාප්පු සංකීර්ණ වෙළඳසල් මෙන්ම නිවෙස් තුළ මෙම පිපිරීම් සිදුව තිබෙනවා. මෙම පිපිරීම් ඊශ්‍රායල් ආරක්ෂකංශ විසින් සිදුකර ඇති බවට හිස්බුලා සටන්කාමින් චෝදනා කරන අතර ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට නිසැකවම දඬුවම් ලබා දෙන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් හමුදාව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වනවා. ඊශ්‍රායල් ආරක්ෂකංශ විසින් අලුතින් හඳුන්වා දී ඇති රේඩියෝ සංඥා ජෑම පද්ධතිය උපයෝගී කර ගනිමින් මෙම සයිබර් මෙහෙයුම සිදු කර ඇති බවට සමහර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙම පිපිරීම් වලින් හානියක් සිදුව නැති බවයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති පවසා ඇත්තේ. එසේම මුහුණු පොතේ සටහනක් තබමින් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා ඇත්තේ පවතින හදිසි තත්වය මත හැකිතාක් ජංගම දුරකථන භාවිත කිරීමෙන් වළකින ලෙසයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.